බද්දක් හඳුන්වා දුන්නා. ඒ ගැන ප්‍රශ්න රාශියක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා මේ බදු ගෙවන කණ්ඩායම ඔවුන්ගේ ජීවනෝපායත ආරක්ෂා වෙන විදිහට කොහොමද මේ කරන්නේ කියන එක පිළිබඳ ඔවුන් සියලු දෙනා සමග සාකච්ඡාවක් කළා තමයි අවසාන තීරණයකට එන්න දැන් අපි තීරණය කළා තියෙන්නේ. මේ බද්ද පහ ගැන පමණක් නෙවෙයි ඉදිරියේදී මේ සම හඳුන්වා දුන් අලුත් කළ සියලු බදු වෙන උනොත් මේක වළංගුයි. රජයේ කිසි විටකත් මේ බදු ප්‍රතිපත්තියේදී අනම්මව එහෙම නැත්නම් මේ පරණ සෙල්ලිපිය තිබුණ මේ ගලේ කොටපු දේවල් විදිහට කටයුතු කරන්නේ නැහැ. නීති සඳහා බද්දක් අය කියලා බීඩි වැටෙන්නේ මත්පැන් සහ දුම්කල ආශ්‍රිත කර්මාන්තයන් හැටියට. සෞඛ්‍යයට අහිතකර නිෂ්පාදනයන් හැටියට රජයකට කොයි වෙලාවකත් මෙවැනි කර්මාන්ත උනන්දු කරවන්න වැඩි දියුණු කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ. ගෘහ කර්මාන්තයක් විදිහට දෙන්නම් මේ ගැන ඔවුන්ට මේකෙන් ප්‍රශ්නයක් වෙනවා කියලා අපිට දැනුම් දීම් නිතරම කරනවා. ලියාපදිංචි නිෂ්පාදකයන් 760ක් විතර ඉන්නවා. දවස් 4ක් අපි යොදාගෙන තිනවා. සුරාබදු දෙපාර්තමේන්තු ගිහිල්ලා සියලුම කර්මාන්ත කරුවන් කැඳවාගෙන උන්ට වඩා පහසු ක්‍රමය වඩාත් විනෝදභාවයෙන් යුතු ක්‍රමය මේ මත යැපෙන්නන්ට කරදරයක් ඇති නොවීම අවම කිරීම සම්බන්ධව කොහොමද ගන්න පුළුවන් පියවර කියන සාකච්ඡාවක් හැම පළාතකටම ගිහිල්ලා නිෂ්පාදක සියලු දෙනා හම්බෙලා කරන්න සුරාබද්ද දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. ඒ අනුව තමයි මේ බද්ද ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.